හැමෝටම ආයුබෝවන් අද අපේ ආඩිනෝ ප්‍රෝග්‍රෑමින් ලෙසන් සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මේ ලෙසන් සීරීස් එක මම පටන් ගත්තේ අපේ යාළුවන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ප්‍රෝමෝක් හරි ප්‍රෝග්‍රෑමින් එක ලියනකොට මේක ලියන විදිහ ගැන කොහොමද ලියන්නේ කියන එක ගැන ප්‍රශ්න ඇති වෙලා තියෙනවා ගොඩක් කට්ටියට මගෙන් ප්‍රශ්න අහනවා. ඉතින් මම හිතුවා ආඩිනෝ වල ප්‍රෝග්‍රෑමින් ගැන ටිකක් ඩීප් ගිහිල්ලා කතා කරොත් හොඳයි කියලා මොනවද අපි දැනගන්න ඕන දේවල් කියලා. ඉතින් මේ වැඩේ කරනකොට අපිට අනිවාර්යෙන් මේ ආඩිනෝ සොෆ්ට්වෙයාර් එක අපි ගාව තියෙන්න ඕනේ. මේ සොෆ්ට්වෙයාර් එක ගන්න විදිහ ගැන මම කියලා දුන්නා වීඩියෝ එකදී. මෙන්න මේ වීඩියෝ එක මගේ ආඩිනෝ ටියුටෝරියල් 1 කියන වීඩියෝ එකේදී මම කියලා දුන්නා මේකත් එක්ක කොහොමද මේ සොෆ්ට්වෙයාර් කොහොමද අපි අරගන්නේ කියලා. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරන විදිහ මම මේකෙදි කියලා දීලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ බලලා නැත්නම් ඔයගොල්ලෝ බලන්න මේකේ මම කියලා දීලා තියෙනවා කොහොමද අපි මේ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඉතින් අපි දැන් බලමු එතනින් එහාට අපිට මොනවද තියෙන්න ඕනේ කියලා. ඉතින් ඒකට අමතරව අපිට මේකෙදි මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් රන් කරලා බලන්න අපිට අනිවාර්යයෙන්ම ආඩිනෝ බෝඩ් එක අපේ කම්පියුටර් එකට ප්ලග් කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ කම්පියුටර් එකට USB කේබල් එක හරහා ප්ලග් කරලා තියෙන්න ඕනේ අපේ ආඩිනෝ බෝඩ් එක. ඉතින් ඊට පස්සේ අපි බලන්න ඕනේ මෙතන ගිහිල්ලා ටූල්ස් වල තියෙනවා බෝඩ් කියන එක. බෝඩ් කියන එක අපේ පාවිච්චි කරන ආඩිනෝ බෝඩ් එක. ඔයා පාවිච්චි කරන උණු බෝඩ් එක ගන්නම් මෙන්න මේ ආඩිනෝ ජෙනුයිනෝ උණු කියන එක, නැත්තම් මෙගා බෝඩ් එක ගන්නම් මේ මෙගා කියන එක සිලෙක්ට් කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි බලන්න ඕනේ අපි පාවිච්චි කරන පෝට් එක. මෙතන වැටෙනවා පෝට් අපි දැන් පාවිච්චි දැන් අපි යූස් වෙලා තියෙන පෝට්ස් ටික. ඉතින් මෙතන මගේ තියෙන්නේ කොම්පෝට් 32 එකේ මම ඒක සිලෙක්ට් කරගෙන තියෙනවා මේ වෙලාවේදී. මේ ටික කරගත්තට පස්සේ අපිට පුළුවන් ප්‍රෝග්‍රෑමින් පාර්ට් එකට එන්න. ඉතින් මේ ප්‍රෝග්‍රෑමින් පාර්ට් එකේදී මම බේසික් ඉඳන්ම කියලා දෙන්නම්. මෙතෙන්දී අපි සොෆ්ට්වෙයාර් ගත්තට පස්සේ මේ ස්පේස් එක තමයි අපි මොන හරි එක්සිකියුට් වෙන්න ඕන දේවල්, ඒ කියන්නේ ආඩිනෝ එක ආඩිනෝ බෝඩ් එකෙන් අපිට කරලා දෙන්න ඕන දේවල් ටික අපි ලියාගන්නේ මෙන්න මේ ස්පේස් එකේ. ඉතින් මේකෙද අපිට මූලිකම ෆන්ක්ෂන් දෙකක් තියෙනවා මෙතන. ඔයා නිව් ප්‍රෝග්‍රෑම් එකට ගියාමත් කෙලින්ම මෙතන ගිහිල්ලා නිව් ප්‍රෝග්‍රෑම් එකට ගියාමත් මේ වගේ මෙතනට එන්නේ. මේ වගේ අපිට මූලික ෆන්ක්ෂන් දෙකත් එක්කම තමයි මේක ඕපන් වෙන්නේ. ඉතින් අපි දැන් බලමු මොනවද ඒ දෙක කියලා, මොනවද එකකින් වෙන්නේ කියලා. ඉතින් තවත් දෙයක් කියන්නම්. ඒක තමයි සීක්වන්ස් කියන එක. අපි මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකේ මොකක් කරලා ලියනකොට ඒක රන් වෙන්නේ උඩින් ඉඳන් පල්ලෙහාට පේලියෙන් පේලිය පිළිවෙලට. ඉතින් මේක මම මෙතන වැඩියේ පුරම කියන්න යන්නේ නැහැ. මම ඒක කියන්න ඉස්සරහදී අපිට ප්‍රායෝගිකව ප්‍රශ්නයක් ආපු වෙලාවකදී මේ void setup කියන ෆන්ක්ෂන් එක ගැන අපි කතා කරොත් එහෙම මේකෙදි මෙන්න මේ setup කියන ෆන්ක්ෂන් එක නැත්තම් method එකට අදාළ වෙන සීමාවක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ curly bracket එක පටන් ගන්න තැන ඉඳන් මෙන්න මෙතන ඉවරන තැන වෙනකන් විතරයි මෙන්න මේ setup කියන ෆන්ක්ෂන් එකට අදාළ වෙන්නේ. මේක ඇතුලේ මොනවා හරි අපි ලියන දේවල් ටික තමයි මේ setup කියන ෆන්ක්ෂන් එක ඇතුලේදී එක්සිකියුට් වෙන්නේ. මම දැන් මේ නිකන් ලියුවේ ඔයගොල්ලන්ට පෙන්නන්න ඕන නිසා. එතකොට අපි රන් වෙනවා. ඊට පස්සේ දෙවෙනි පේලිය රන් වෙනවා. ඊට පස්සේ තුන්වෙනි පේලිය රන් වෙනවා. ඊට පස්සේ මෙතනින් එනවා එළියට. දැන් තියෙන අපේ loop කියන ෆන්ක්ෂන් එක. දැන් ඔයා හිතන්න අපේ මේ loop කියන ෆන්ක්ෂන් එකෙත් අපි මොනවා හරි මේ විදිහට ලියාගෙන තියෙනවා. එතකොට මෙයා මේ ටික කරලා ඉවරලා මෙතනට ඇවිල්ලා මෙන්න මේ පේලිය රන් කරනවා. මෙන්න මේ පේලිය කියවනවා. කියවලා ඒක එක්සිකියුට් කරනවා. මේකත් කියවලා එක්සිකියුට් කරනවා. මේකත් කියවලා එක්සිකියුට් කරනවා. ඊට පස්සේ මේ පේලියට එනවා. දැන් මෙතනින් පස්සේ ඉවරයි. දැන් මේ loop එකෙත් අර වගේම තියෙනවා scope එක. මෙන්න මේ bracket දෙක ඇතුළත අපි කියනවා මේක scope එක කියලා. මේ loop කියන function එකේ scope එක මෙතෙන්ට ඇවිල්ලා ආපහු මෙයා කරන්නේ ආපහු මෙතනින් මුලට යනවා. ඒ කියන්නේ ආපහු මෙයා loop කියන function එකට යනවා. loop කියන function එකේ මුලට යනවා. මුලට ගිහිල්ලා ආපහු run කරනවා පළවෙනි පේලිය, දෙවෙනි පේලිය, තුන්වෙනි පේලිය, හතරවෙනි පේලිය. ඔහොම මේක එක දිගටම run වෙනවා. එතකොට දැන් තේරෙන්නේ නැති setup කියන function එක run වෙන්නේ එකපාරයි. loop කියන function එක එතනින් එහාට දිගටම run වෙනවා. මේක හොඳට මතක තියාගන්න program එක ලියද්දි මේක අපිට අනිවාර්යෙන් ඕන වෙනවා. ඉතින් මම දැන් මේ ටික delete කරගන්න. මේ ටික අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මම දැන් මේ කිව්වේ අපිට දරගන්න ඕන බේසික්ම දේවල් ටික. අපි දැන් යමු අපේ lesson එකේ
පළවෙනි පාට් එකට. ඉතින් මං අද කියලා දෙන්නේ සීරියල් මොනහර දෙයක් අපි ප්‍රින්ට් කරගන්න කොහොමද කියලා. ඉතින් ප්‍රින්ට් කරගන්න දේ ප්‍රින්ට් වෙන්නේ මෙන්න මෙතන සීරියල් මොනිටර් එකේ. සීරියල් මොනිටර් එක ගන්න මෙන්න මෙතනින් මෙතන තියෙන සර්ච් කරන අයිකන් එක නැත්තම් මැග්නිෆයර් ග්ලාස් එකක් තියෙනවා. අපි ක්ලික් කරාට පස්සේ මේ විදිහේ වින්ඩෝ එකක් එනවා. ඉතින් මේ වින්ඩෝ එකේ තමයි අපි මොනහරි ප්‍රින්ට් කරන දෙයක් ප්‍රින්ට් වෙන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ අපේ ආඩිනෝ බෝඩ් එකයි කම්පියුටර් එකයි අතර ඩේටා සෙන්ඩ් වෙන ස්පීඩ් එක හදාගන්න එක. අපි එකට කියනවා බෝඩ් රේට් එක කියලා. සමහර කට්ටිය බඩ් රේට් කියනවා, බෝඩ් රේට් කියනවා. කොහොම කිව්වත් ඒකෙන් කියන්නේ මේ කම්පියුටර් එකයි අපේ ආඩිනෝ බෝඩ් එකයි අතර ඩේටා සෙන්ඩ් කරන, ඒ කියන්නේ ඩේටා හුවමාරු කරගන්න ස්පීඩ් එක. අපි ඒක මෙෂර් කරන්නේ බිට්ස් පර් සෙකන්ඩ් වලින්. ඒ කියන්නේ තප්පරයකට බිට්ස් කොච්චර ගාණක් මෙයා සෙන්ඩ් කරනවාද කියලා. ඉතින් අපි ඒක මෙහෙමයි, අපි මේකට කියනවා ඉනිෂියලයිස් කරගන්නවා කියලා අපේ සීරියල් මොනිටර් එක. අපි දිනනවා සීරියල් ඩොට් බිගින් කියලා දාලා මම දානවා බ්‍රැකට් එකක්. බ්‍රැකට් එක දාලා අපිට මේක එක එක බෝඩ් රේට්ස් දාගන්න පුළුවන්. ඉතින් ඔය මෙතන බැලුවොත් එහෙම සීරියල් මොනිටර් එකේ පල්ලෙහා තියෙනවා එක එක බෝඩ් රේට්ස් මේක අපි පාවිච්චි කරන. මෙතන 300 ඉඳන් එක එක බෝඩ් රේට්ස් තියෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා 9600 කියන බෝඩ් රේට් එක. ඩිෆෝල්ට් ගොඩක් ප්‍රෝග්‍රෑම් වල පාවිච්චි ගන්න එක. ඉතින් මම මේක දාගන්න 9600 දාලා මම බ්‍රැකට් එක වහනවා. බ්‍රැකට් එක වහලා අනිවාර්යෙන් දාන්න ඕනේ සෙමි කෝලන් එකක්. අපි මොකක් හරි පේලියක් ලියලා ඒ පේලියේ අවසානයේට මේ ලැන්ග්වේජ් එකේදි C මේ ලැන්ග්වේජ් එකේදි අපි දානවා සෙමි කෝලන් එක. දැන් අපේ මේ ඉනිෂියලයිස් කරන්න ඕන එක, ඒ කියන්නේ මේ සීරියල් බිගින් එක අපිට වෙන්න ඕනේ එකපාරයි මේ ප්‍රෝග්‍රෑම් එක රන් කරද්දී. මං අන්නේ ඒක ඉඳ තමයි මේක ලිව්වේ සෙටප් කියන එක ඇතුලේ. දැන් මං හදන්න මොකක් හරි දෙයක් මේක ප්‍රින්ට් කරන්නනේ. එතකොට අපි පාවිච්චි කරන්නේ සීරියල් ඩොට් ප්‍රින්ට් කියන ෆන්ක්ෂන් එක, නැත්නම් මෙතඩ් එක. ඉතින් අපිට මේක සෙටප් එකේ ලියන්න පුළුවන්, ලූප් එකේ ලියන්න පුළුවන්. ඔයාලා දන්නවා මොකද්ද ඒ දෙකේ වෙනස කියලා. ඉතින් මම දැන් මේක ලූප් එකේ ලියන්න. මම ලූප් එකේ ලියනවා සීරියල් ඩොට් ප්‍රින්ට් ලියලා මම දානවා බ්‍රැකට් එකක්. බ්‍රැකට් එක දාලා මම ලියනවා මට ලියන්න ඕන එක. ඉස්සෙල්ලා දාන්න ඕනේ ඩබල් ඉන්වර්ටඩ් කමාස්. ඊට පස්සේ මම ලියනවා නිසල් කියලා. දැන් මට ප්‍රින්ට් වෙන්න ඕනේ නිසල් කියලා. මම අර දාපු ඉන්වර්ට් කමා එක වහනවා. වහලා බ්‍රැකට් එකත් වහගන්නවා. දැන් මොකද කරන්න ඕනේ? අනිවාර්යෙන් සෙමි කෝලන් එක දාන්න ඕනේ. මේ පේලිය ලියලා ඉවරයි. දැන් මම මේක ප්‍රින්ට් කරොත් නෑ, මම දැන් මේක අප්ලෝඩ් කරොත් අපේ බෝඩ් එකට මොකද වෙන්නේ? පොඩ්ඩක් වා හිතන්න. මම දැන් මේක අප්ලෝඩ් කරන්න. හරි, දැන් මේක අප්ලෝඩ් වෙනවා. හරි, දැන් මේ නිසල් කියන එක දිගටම ප්‍රින්ට් කරනවා. ඕගලන්ට පේනවා ඇති. දැන් මේක ප්‍රින්ට් වෙන්නේ එකම පේලියේ එකම දිගට. මම දැන් මෙතන ප්‍රින්ට් කරන්න කිව්වේ එකයි. ඒ වුණාට මේක එක දිගටම ප්‍රින්ට් කරනවා. ඇයි ඒ? මේ ලූප් කියන ෆන්ක්ෂන් එක ඇතුලේ මේක එක දිගටම එක්සිකියුට් වෙනවා, රන් වෙනවා. මෙතනට එනවා, මේක ඉවරයි, ආයෙත් ඒකම රන් වෙනවා, ආයෙ මේක එක දිගටම රන් වෙනවා. මෙතනට මට ඕන නම් පොඩ්ඩක් වෙලාවක් තියාගන්න, ඒ කියන්නේ පරතරයක් තියාගන්න මේ දෙක අතර. ඊළඟ ප්‍රින්ට් කරන එක අතර මම මෙතන දානවා ඩිලේ එකක්. මේ ඩිලේ එක දාන්නේ මෙහෙමයි, ඩිලේ කියලා මම දානවා මිලි සෙකන්ඩ් ගන්න. මිලි සෙකන්ඩ් 1000ක් කියන්නේ තප්පර එකයි. මම දැන් කියනවා මෙයාට තප්පරයක් ඉන්න කියලා. දැන් තප්පරයක් ඉඳලා ආපහු මේක ප්‍රින්ට් කරනවා, ආපහු තප්පරයක් ඉන්නවා, ආපහු මේක ප්‍රින්ට් කරනවා. අපි දැන් බලමු මේකත් එක්සිකියුට් කරලා බලමු, රන් කරලා බලමු මොකද වෙන්නේ කියලා. දැන් පේනවා ඇති මේක තප්පරෙන් තප්පරයට මාරු වෙනවා. එච්චර මේක පැහැදිලි නෑ මේ තියෙන විදිහට. ඉතින් මම අනිත් දේ කියලා දෙන්නම්. ඒක තමයි දැන් අපි මෙතන දැන් මේ ප්‍රින්ට් කියන එක අපිට ඒ වගේම දාන්න පුළුවන් ප්‍රින්ට් ln කියන එක. ප්‍රින්ට් ln එකෙන් වෙන්නේ මේ නිසල් කියන එක ප්‍රින්ට් වෙලා අලුත් පේලියකට මේක මාරු වෙනවා. ප්‍රින්ට් ln කියන්නේ new line. ප්‍රින්ට් කරලා new line එකට යන්න කියලා තමයි මේකෙන් කියන්නේ. දැන් බලමු මොකද වෙන්නේ කියලා. දැන් ඉස්සලම් නිසල් එක ප්‍රින්ට් වුණා. තප්පරයක් හිටිය මෙතනට ඇවිල්ලා ආපහු යනවා. ප්‍රින්ට් කරලා මේ කර්ස් එක ගේනවා පල්ලෙහා පේලියට. දැන් පේනවා ඇති මේක ලස්සන්ට ප්‍රින්ට් වෙනවා තප්පරෙන් තප්පරේ. දැන් ඔයාලට මේ ඩිලේ එක වෙනස් කරන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙතන දාන්න තැන් මෙතනින් තප්පරේනේ.
තප්පර දෙකක් ඕන නම් මෙහෙම තප්පර දෙකක් දැම්ම. ඒ කියන්නේ මිලිසෙකන්ඩ් 2000 කියන්නේ තප්පර දෙකක්. මම දැන් ඒකත් අප්ලෝඩ් කරන්නම්. එතකොට ඔයාලා පේනවා මේක තප්පර දෙකෙන් දෙකට දැන් print වෙනවා. ඉතින් දැන් මට මේක print වෙන්න ඕනේ එකපාරයි නම්. මම මොකද්ද කරන්න ඕනේ? ඔයා හිතන්න මම කරන්නම්. මම මේක දානවා. මම මේ කට් කරලා දානවා setup එක ඇතුළත. හරි. එතකොට මොකද වෙන්නේ? ද loop එකෙම කුන්නේ. setup එක පටන් ගන්නවා. serial begin එක run කරා. ඊට පස්සේ ආ පල්ලෙහා පැලියට මේක කරා. loop එකට ආවා. loop එක කැරක් කැරක් ඉන්නවා. දැන් එතකොට මේක කරේ එකපාරයි. අපි දැන් මේක upload කරලා බලමු. done uploading. හරි මේක print වුණා. හරි එච්චර. දැන් මුකුත් වෙන්නේ නැහැ මේකේ. දැන් ඔයා දන්නවා මොකක්ද අපිට එකපාරක් විතරක් කරගන්න ඕන නම් අපි ඒක දාන්න ඕනේ setup එක ඇතුළට. මම දැන් ආයේ ගන්නම් පල්ලෙහාට. පල්ලෙහාට අරගෙන මම ලියනවා. මම ඒකයි මෙතනට paste කරගත්තා. මම මේක මෙතනින් අයින් කරන්න delete කරගන්න මම ඒක delete කරලා මෙතනට ආයෙනවා. මම දැන් තවත් දෙයක් කියලා දෙන්නම් ඕගොල්ලන්ට. ඒක තමයි මේකත් එක්ක අපි තවම හරි print කරනකොට formatting කරන්නේ කොහොමද කියලා මම formatting ගැන කියලා දෙන්නම්. මම ඒකෙන්ද තවත් දෙයක් මේකට ලියන්නම්. මම ආයෙත් දාන්නම් serial print එකක්. serial.print ලියන්න දාන්නම් print ln. හරි මම ඒකට දානවා. මම ඒක ලියනවා හේවාගමගේ කියලා. හේවාගමගේ. හරි මම ඒක ලියලා bracket එක invert කමක වහලා දානවා bracket එක. බ්‍රැකට් එක දාලා මම දැන් මොකක්ද දාන්න ඕනේ? සෙමිකෝලන් එක. මේව මතක තියාගන්න සෙමිකෝලන් එක අනිවාර්යෙන් දාන්න ඕනේ. ඉතින් ඔයා දැන් හිතන්න දැන් මම මේක මෙහෙම ලියලා තියෙනකොට මේක කොහමද print වෙන්නේ කියලා. මම දැන් මේක upload කරන්නම්. ඔයා හිතන්න මේක පේන්නේ ඉස්සෙල්ලා. හරි දැන් බලන්න ඔයා හිතපු විදිහටද මේක වෙන්නේ කියලා. හරි මට හිතෙනවා මේක මෙහෙම නැතුව අපි එකපාරක් run වෙන්න දාමු. මම මේ වෙනින් අයින් කරලම දාන්නම්. මෙතන මේක අයින් කරලා මම දාන්නම් setup එක ඇතුළට. හරි. දැන් අපි මේක ආයෙ run කරමු. එතකොට මේක මම close කරලා ආයෙ open කරගන්න. හරි නෑ මම දැන් මේකයි upload කරන්න. එතකොට මේක මේ විදිහට print වෙනවා. මම දැන් මෙතන තියෙන මේ ln එක අයින් කරොත් මොකද වෙන්නේ? ඔයා හිතලා බලන්න මම upload කරනවා. බලන්න ඔයා හිතපු දේද උනේ කියලා. නිසල් කෙනෙක් print උනා. දැන් cursor එක තියෙන්නේ. දැන් මේක print වෙලා cursor එක මෙතන තමයි තියෙන්නේ. cursor එක මෙතන තියෙනවා. ඊට පස්සේ පෙලීමියා කියනවා මේක හේවාගමගේ print කරන්න කියලා. එයා එතනින්දම්ම print කරනවා හේවාගමගේ කියන එක. ඉතින් මට මේ දෙක අතර space එකක් තියන්න ඕන නම් මට මෙතනින් space එකක් තියන්න පුළුවන්. නැත්තම් මෙතනින් h එක ඉස්සරහින් space එකක් තියන්න පුළුවන්. මම දැන් මේකත් upload කරන්න. එතකොට මේ දෙක අතරේ space එකක් ඇතුව මේක ලියවෙන්න ඕනේ. හරි. අනිත් දේ තමයි අපිට මේ print එක තියාගෙනම පල්ලෙහා පැලියට යන්න ඕනේ. මම දානවා backslash එකයි n එකයි. backslash n කියන්නේ new line. මේකේ පැත්ත මතක තියාගන්න. backslash මේක දාන්නේ අපි සාමාන්‍ය දාන slash එක නෙමෙයි අනිත් පැත්තට. හොඳට මතක තියාගන්න එක. දාලා මම upload කරනවා. හරිනම් මේක print වෙන්න ඕනේ ඒ පේලියෙමයි මේ print එකක් තියෙන්නේ. ඒ වුණාට පල්ලෙහා පේලියට ගිහිල්ලා. ඉතින් මම දැන් මෙතන තවත් backslash n එකක් දැම්මොත් එහෙම මොකද වෙන්නේ? එතකොට තවත් පේලියක් පල්ලෙහාට යනවා. ඉතින් මේ වගේ දේවල් අපිට ඕන වෙන මොනවා හරි අපි දෙයක් serial monitor එකේ මොනවා හරි ලස්සන print කරගන්න ඕන නම් අපිට මේ වැඩේ කරගන්න මේ වගේ දේවල් පාවිච්චි කරාම අපිට මේවා ලස්සනට කරගන්න පුළුවන්. ඉතින් අනිත් එක තමයි backslash t එක. මේකෙන් වෙන්නේ tab space එකක් හිටින එක. tab එකක් කියන්නේ ඕගොල්ලෝ දන්නවා shift එකට උඩින් තියෙන button එක. ඕගොල්ලෝ සාමාන්‍යයෙන් word වගේ දේක මොකක්ද ලියනකොට පාවිච්චි කරනවා මෙන්න මේ tab space එක. ඉතින් මම tab එක තියලා මේක print කරලා බලන්න මොකද වෙන්නේ කියලා. ඔයා බලන්න සාමාන්‍ය space එකට වඩා ලොකු space එකක් මේ දෙක අතර හිටිනවා. ඉතින් මට මේ නිසල් ගේන පොඩ්ඩක් මෙහෙට ගන්න පොඩ්ඩක් දකුණු අත පැත්තට ගන්න ඕන නම්
මම මේ නිසල් එක පටන් ගන්න තැන උනොත් දානවා ටැබ් ස්පේස් එක දාන්නේ ආ ඔන්න වැරද්දුව දැක්කනේ දාන්න ඕනේ බැක් ස්ලෑෂ් එකයි t එකයි හොඳට පැත්ත මතක තියාගන්න නැත්තම් වර්ධිනවා ඉතින් ඔයා හිතන්න පුළුවන් දැන් මේක අඳුර ගන්න නැද්ද මේ ඔක්කොම එක ළඟ තියෙන්නේ එක ගොඩේ තියෙන්නේ ස්පේස් තියන්න ඕනද නැහැ මෙයා අඳුර ගන්නවා කම්පයිල් එක මේ බැක් ස්ලෑෂ් t කියන්නේ ටැබ් ස්පේස් එක කියලා මම දැන් මේක අප්ලෝඩ් කරනවා බලමු මට ඕන දේ දැන් වෙනවද කියලා හරි දැන් මට මෙතන ටැබ් එකක් හිටියා ඊට පස්සේ නිසල් කියලා ටැබ් එකක් හිටියා ඒ වගේමගේ print වුණා ඉතින් අපිට මේ වගේ දේවල් ඕන වෙනවා මොන හරි ලස්සනට වැඩක් ලස්සනට මොන හරි දෙයක් print කරගන්න ඕනේ වුණාම මේ දේවල් සමහර කට්ටිය පොත්වල ලියා ගන්නවා ඔයාලත් හිතනවා නම් මේක පොතක ලියාගත්තොත් හොඳයි කියලා මේ lesson series එක මම දැන් දිගටම කරන් යනවා ඉතින් පොතක් අරන් වෙනම ලියා ගන්න ප්‍රෝග්‍රෑමින් මේක Arduino වලට විතරක් නෙමෙයි ඔයා වෙනම කයි ලැන්ග්වේජ් එකක් පාවිච්චි කරනවා නම් ඔයා C කරනවා නම් C++ C#, Java මේ ඔක්කොගම පාවිච්චි වෙන්න මේ වගේම තමයි යන්නේ ලොකු වෙනසකමක් නැහැ ඔයා මේ ලැන්ග්වේජ් එක හරියට මල්ල ගත්තා නම් ඔයාට අනිත් ලැන්ග්වේජ් ටික බොහොම ඉක්මනට ඉගෙන ගන්න පුළුවන් හරිම ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් මම ඒකින්ද මේක හරියටම කියලා දෙන්නම් ඕගොල්ලන්ට මේක අල්ලගෙන යන්න මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න ඒ වගේම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. එතකොට මගේ ඉස්සරහට එන videos ඔයාලට ඉක්මනට බලා ගන්න පුළුවන්. notification එකක් එනවා, ඒ වගේම email එකක් එනවා. ඉතින් මේ video එක ඕගොල්ලන්ට වැදගත් කියලා හිතනවා නම් like එකක් දාන්න. ඒ වගේම යාළුවන්ට බලන්න පුළුවන් ඉන්න video එක share කරන්න. එහෙනම් මම ගිහින් එන්නම්. අපි ඊළඟ video එකේදී ඉක්මනටම හම්බෙමු. හැමෝටම සුබ දවසක්.